ප්‍රශ්නය 29 උත්තරය ශ්‍රී ලංකන් ඉකෝන් ප්‍රස් මීන් නියනාරච්චි නියනාරච්චි සිලුදනාම සාදරයෙන් පිළිගන්නවා වෙනදා වගේම අදත් අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකට ඔන්න අදරගෙන වෙලා තියෙන්නේ SMS ෆිල්ම් එකක් නෙවෙයි IMDb top list එකේ 9.2ක දැවැන්ත අගයක් වාර්තා කරලා තියෙන ඒ වගේම සත්‍ය සිදුමක් ඔස්සේ නිර්මාණය කරලා තියෙන ලෝකේ අංක 1ේ ඉන්දියන් ෆිල්ම් එක තමයි ඔන්න අදරගෙන වෙලා තියෙන්නේ මේ ෆිල්ම් එක අංක 1 බවට පත් වෙන්න ලොකු හේතුවක් තියෙනවා ඒ හේතුව තමයි මේ ලෝකේ දිනපු මිනිස්සුන්ට වඩා ඉන්නේ පැරදුන මිනිස්සු අන්න ඒ විදියට ජීවිතේ පැරදුන මිනිස්සුන්ට එතනින් එහාට යන්න ජීවිතේ දිනන්න මේ ෆිල්ම් එක ලොකු ශක්තියක් වෙලා තියෙනවා මේ ඉන්දියන් ෆිල්ම් එකකට ගහන්න ආපහු ඉන්දියන් ෆිල්ම් එකක් එන්නෙත් නැහැ කියලා තමයි චිත්‍රපට විචාරකයන් පවා මේ වෙද්දි අදහස් දක්වලා තියෙන්නේ. මම හිතන්නේ දැන් ඔයාලට තේරෙන ඇති මේ ෆිල්ම් එක මොනතරම් සුපිරි එකක්ද කියලා. වැඩි අගය කරන්න යන්නේ නැතිව මේ ෆිල්ම් එකේ තියෙන්නේ මොන වගේ කතාවක්ද කියලා මම මෙන්න මේ විදියට ඔයාලට අදහසක් දෙන්නම්. බොහොම දුප්පත් පවුලක තරුණ පිරිමි ළමෙක් ඉන්නවා. මේ තරුණ පිරිමි ළමයාගේ එකම හීනය තමයි IPS කෙනෙක් වෙන එක. නමුත් මේ තරුණ පිරිමි ළමයාට තියෙන්නේ ඒ හීනයට යන්න තියෙන ආසාව විතරයි. වෙනත් කිසිම දෙයක් මේ තරුණ පිරිමි ළමයා ළඟ නැහැ. IPS කෙනෙක් වෙනවා කියන එක සෑහෙන අමාරුයි. එතනට සෑහෙන දුරක් යන්න තියෙනවා කියන කාරණයක් මේ තරුණ පිරිමි ළමයා හොඳින්ම දන්නවා. ඉතින් මේ තරුණ පිරිමි ළමයාට තියෙන්නේ මොන වගේ හීනයක්ද කියලා ආච්චි අම්මා හොඳින්ම දන්නවා. ඊට පස්සේ ආච්චි අම්මා ඉතුරු කරගෙන තිබුණ මුදල් ටිකක් මේ තරුණ පිරිමි ළමයාගේ අතට දීලා කියනවා මේ සල්ලිත් අරගෙන කොහොම හරි ඔයාගේ හීනයට යන්න ආපහු ගෙදර එද්දී අනිවාර්යෙන් IPS කෙනෙක් වෙලා එන්න කියලා. ඊට පස්සේ මේ තරුණ පිරිමි ළමයා ආච්චි අම්මා දුන්න සල්ලි ටිකත් අරගෙන ගෙදරින් පිටත් වෙනවා. ආපහු කොහොම හරි ගෙදර එන්නේ IPS කෙනෙක් වෙලා කියන ඒ හීනයත් එක්ක. ඔන්න ඔතනින් තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. ජීවිතේ අන්තිම අඩියටත් වඩා පහළට වැටලා ඉන්න ඕනම කෙනෙක්ගේ ජීවිතයක් උනත් විනාස කරන්න සමත් වෙලා තියෙන මේ සුපිරිම ෆිල්ම් එක තමයි 2023 ආපු 12th fail කියන හින්දි ෆිල්ම් එක. මම දන්නවා මේ ෆිල්ම් එක බලන ඔයා සමහර විට මේ වෙද්දි ප්‍රශ්නයක එහෙම නැත්නම් ප්‍රශ්න කිහිපයක හිර වෙලා ඉන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. දෙයක් පටන් අරගෙන එරිලා එතනින් එහාට මොකක්ද කරන්න කියලා හිතා ගන්න බැරි වෙන්න කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙනම් අනිවාර්යෙන් මේ ෆිල්ම් එක ඔයා වෙනුවෙන්ම තමයි. මේ ෆිල්ම් එකෙන් ඔයාට තියෙන ප්‍රශ්න වලට නම් උත්තරයක් ලැබෙන්නේ නැති වෙයි. නමුත් ඔයාට ඒ ප්‍රශ්න වලින් ගොඩ එන්න මේ ෆිල්ම් එක අනිවාර්යෙන් ලොකු ශක්තියක් වෙනවා කියලා අපි වගකීමෙන් කියනවා. ඉතින් අන්න ඒක නිසා ආරාධනා කරනවා සිනමැක්සස්ලා හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එකේ සම්පූර්ණම කතාව අවසාන විනාඩියට එක් බලන්න එන්න කියලා. වීඩියෝ එක යන කලින් මතක් කරනවා මේ වගේ සුපිරිම ෆිල්ම්ස් හැමදාමත් ඔයාලගේ ළඟටම අරගෙන එන අපේ ඉන්සයිඩ් සිනමැක්ස් YouTube channel එකව තවමත් subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න. එහෙනම් බලමු අපි කවුද මේ දුප්පත් තරුණ පිරිමි ළමයා IPS කෙනෙක් වෙනවා කියන හීනයත් එක්ක ගෙදරින් එළියට ගියාට පස්සේ ඇත්තටම එතනින් එහාට යද්දී මේ තරුණ පිරිමි ළමයාට මොන වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙයිද? ඒ ප්‍රශ්න මැද්දෙන් ගිහින් අවසානයේදී හරි මේ තරුණ පිරිමි ළමයාගේ හීනය හැබෑ කරගන්න යාට හැකියාවක් ලැබෙයිද? අපි යමු වීඩියෝකට. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි මනෝජ් කියන තරුණ පිරිමි ළමයා. ෆිල්ම් එක පටන් ගද්දි මොන අපිට පේන්නනවා මනෝජ් පාඩම් කර කර ඉන්නේ. පාඩම් කර කර ඉන්නවා කියලා කිව්වට මනෝජ් මේ වෙලාවේදී හෙට තියෙන එක්සෑම් එකේ හොර කරන්න චිට්ලියන ගමන් තමයි ඉන්නේ. ඉතින් මනෝජ්ගේ පවුල ගැන කතා කරනවා නම් මනෝජ්ට ඉන්නේ අම්මයි තාත්තයි අයියායි නංගි. ඊට අමතරව මනෝජ්ගේ ආච්චි අම්මා ජීවත් වෙන්නේ මේ ගෙදරම තමයි. ඉතින් මනෝජ්ගේ තාත්තා කියන්නේ බොහොම අවංක රජයේ සේවකයෙක්. පගාව ගන්න වැඩ, අල්ලස් ගන්න වැඩ මෙන්න මේවට මනෝජ්ගේ තාත්තා ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසා මනෝජ්ගේ තාත්තා එයාගේ ප්‍රධානියා එක්ක පවා ප්‍රශ්නයක් ඇති කරගෙන ප්‍රධානියට පහර දීලා තියෙනවා. අන්න ඒක නිසාම මේ වෙදි මනෝජ්ගේ තාත්තට දැන් රස්සාවක් නැහැ. ඒ කියන්නේ මනෝජ්ගේ පවුලට දැන් කිසිම ආදායම් මාර්ගයක් නැහැ. ඔනිට පස්සවිට පේන්නනවා පහුවෙනිදා මනෝජ්ගේ ඉස්කෝලේ එක්සෑම් එක පැවැත්වෙනවා. නමුත් සාමාන්‍ය විදිහට නෙවෙයි එක්සෑම් එක පැවැත්වෙන්නේ. මේ ඉන්න ගුරුවරු ළමයින්ට හරියට උගන්වන්නේ නැහැ. නමුත් ළමයින්ට එක්සෑම් එකේදී හොර කරන්න ගුරුවරු ඉඩ දෙනවා. ඒක නිසාම තමයි මනෝජ් කලින් දවසේ හැම දෙයක්ම චිට්ටුල ලියාගෙනවිලා තියෙන්නේ. නමුත් ඒ වැඩේ මේ වතාවෙදි නම් කරන්න ලැබෙන්නේ නැහැ. මේ ඉස්කෝලේ එක්සෑම් වලදී මේ වගේ හොර වැඩක් වෙනවා කියලා පොලිසියට ඔත්තුවක් ගිහින් තියෙනවා. අන්න ඒක නිසා DSP කෙනෙක් තමගේ ටීම් එකත් එක්ක මේ ඉස්කෝලේට එනවා. මේ DSP ගේ නම තමයි දුෂ්‍යන්. දුෂ්‍යන් කියන්නේ නීතියට වැඩ කරන හොඳ පොලිස් නිලධාරියෙක්. කොහො නමුත් ඔන්න DSP දුෂ්‍යන් තමගේ කණ්ඩායමත් එක්ක මෙතනට ඇවිල්ලා මේ හොර වැඩේ කරන්න උදව් කරන ප්‍රින්සිපල්ව අත්අඩංගුවට ගන්නවා. ඔනිට පස්සවට පෙන්නනවා ගෙදරට ආදායම් මාර්ගයක් නැති නිසා මනෝජ්ගේ තාත්තා ගෙදරින් පිටත් වෙලා යනවා ජොබ් එකක් හොයාගන්න අදහසින්. මේ අතරතුරේදී මනෝජ් සහ එයාගේ අයියා නිකන් ඉන්නේ නැහැ. ඒ අය කුලියට රික්ෂාවක් අරගෙන පොඩිවට රස්සාවක් පටන් අරගෙන තියෙනවා. නමුත් වැඩි කාලයක් මේ වැඩේ කරගෙන යන්න ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ ප්‍රදේශයේ ඇමති කෙනෙක්ගේ බස් විතරයි වැඩ කරන්නේ. අන්න ඒ අය මේ රික්ෂෝවේ මිනිස්සු යන එකට ටිකක්වත් කැමති නැහැ. අන්න ඒක නිසා ඒ පිරිස පොලිසියත් එක්ක ඇවිල්ලා මේ රික්ෂෝව ගත්ත මනෝජ්ගේ අයියාට විරුද්ධව බොරු පැමිණිල්ලක් දානවා. මේ රික්ෂෝවේ මේ අය හොරට අරකු ප්‍රවාහනය කරනවා කියලා. අන්න ඒ වැරද්ද නිසා මනෝජ් වගේම මනෝජ්ගේ අයියා වල්ල ගන්නවා. නමුත් මේ පැමිණිල්ල තියෙන්නේ මනෝජ්ගේ අයියාට විරුද්ධව. අන්න ඒක නිසා මනෝජ්ට අප හම්බ වෙනවා. මනෝජ් ඊට පස්සේ මේ සිද්ධිය ගැන කෙලින්ම ගිහින් DSP දුෂ්‍යන්තට කියනවා. DSP දුෂ්‍යන්තට පස්සේ මෙතනට
මැදිහත්වලා මනෝජ්ගේ අයියව හිරෙන් නිදහස් කරනවා. ඔනිට පස්සවට පේනනවා මනෝජ් සහ එයාගේ අයියා DSP දුෂ්යන්ගේ ජීප් එකෙම තමයි යන්නේ. යන ගමනින් අතරතුරේදී DSP දුෂ්යන් මනෝජ් එක්ක විස්තර කතා කරනවා. මනෝජ් මේ වෙලාවේදී දුෂ්යන්ට කියනවා සර් වගේම තමයි අපේ තාත්තත් ගොඩක් අවංකයි. නමුත් අපේ තාත්තගේ තිබුණ ඒ අවංකකම නිසාම අපේ තාත්තගේ රස්සාවත් එයාට නැති වුණා. අවංකකම කියන්නේ දුර්වලතාවයක් කියලා තමයි මම හිතාගෙන හිටියේ. ඒත් දැන් මට තේරෙනවා ඒක එහෙම නෙවෙයි. සර් තවංක කෙනෙක්. නමුත් සර්ට බලය තියෙනවා. ඒක නිසාම තමයි සර්ට ඇවිල්ලා අපි දෙන්නා මේ ප්‍රශ්නෙන් ගලව ගන්න හැකියාවක් ලැබුණේ කියලා. ඉතින් ඔයාලට තේරෙනවා ඉතින් මේ වෙද්දී මනෝජ්ගේ හිතේ DSP දුෂ්යන් ගැන ලොකු පැහැදීමක් තියෙනවා. කොහොම නමුත් ඔන්න ජීප් එකෙන් බැහැලා යන්න කලින් මනෝජ් ඇවිල්ලා DSP දුෂ්යන්ට කියනවා මටත් සර් වගේ කෙනෙක් වෙන්න ඕනේ. මං ඒ වෙනුවෙන් මොකක්ද කරන්න ඕනේ කියලා. ඊට පස්සේ දුෂ්යන්ත් hina වෙලා මනෝජ්ට කියනවා ඔයා මුලින්ම exam එකේ කළා වගේ කරන හොරවැඩ ටික නතර කරන්නකෝ. එතනින් පස්සේ ඔයාට මං වගේ කෙනෙක් වෙන්න පුළුවන් කියලා. දුෂ්යන්ත් නිකමට වගේ තමයි මනෝජ්ට මේක කිව්වේ. නමුත් මනෝජ්ගේ යටහිතටම මේ දේ වදිනවා. අන්න ඒක නිසා මෙතනින් පස්සේ මනෝජ් එක දිගටම පාඩම් කරන්න පටන් ගන්නවා. exam එකේදී කිසිම හොරවැඩක් මනෝජ් කරන්නේ නැහැ. අනිත් අය හොර කරලා තමයි exam එක ලියන්නේ. නමුත් මනෝජ් කිසිම ආකාරයක හොරවැඩක් කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට මනෝජ් අවුරුදු 3ක් මේ exam එක ලියනවා. කොහොම නමුත් මේ අතරතුරේදී උන්නවට පෙන්නනවා මනෝජ්ගේ පවුල මේ වෙදි සෑහෙන අසරණ වෙලා ඉන්නේ. පවුලට කිසිම ආදායම් මාර්ගයක් නැහැනේ. අන්න ඒක නිසා ගෙදර ඉන්න හරක බානත් මේ වෙද්දී විකුණන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔනේට පස්සවට පෙන්නනවා මනෝජ්ගේ ආච්චි අම්මා මනෝජ්ට කතා කරනවා. මනෝජ්ගේ හීනේ මොන වගේ එකක්ද කියලා මේ වෙද්දී ආච්චි අම්මට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා ආච්චි අම්මා මනෝජ්ට කතා කරලා ආච්චි අම්මා ඉතුරු කරගෙන තිබුණ ඒ සල්ලි ටික මනෝජ්ට දීලා කියනවා. පුතේ මම මෙච්චර කාලයක් තිස්සේ ඉතුරු කරපු සල්ලි ටික තමයි මේ තියෙන්නේ. ඔයා මේ සල්ලි ටික ගන්න. ඔයා කොහොම හරි ඉගෙනගෙන පොලිස් නිලධාරියෙක් වෙන්න. ආපහු මේ ගෙදරට එද්දී හොඳ පොලිස් මහත්තයෙක් වෙලා එන්න කියලා. ඉතින් තමන්ගේ හීනේට යන්න ආච්චි අම්මා කරන මේ උදව්ව මනෝජ්ට සෑහෙන වටිනවා. අන්න ඒක නිසා මනෝජ් ආච්චි අම්මව බදාගෙන කියනවා හරි ආච්චි අම්මේ ඔයා කියන විදියටම මම ආපහු ගෙදර එන්නේ හොඳ පොලිස් නිලධාරියෙක් වෙලා කියලා. කොහොනත් උන්ට පස්සවට පෙන්නනවා ඒ හීනියත් එක්ක මනෝජ් ආච්චි අම්මා දුන්න සල්ලිත් අරගෙන ගෙදරින් පිටත් වෙලා යනවා. මනෝජ් බස් එකේ තමයි පිටත් වෙලා යන්නේ. කොහොනත් උන්ට පස්සවට පෙන්නනවා මනෝජ් බහින තැනට ඇවිල්ලා නමුත් ඔන්න මනෝජ්ට නිින්ද ගිහින් ඇහැරුණාට පස්සේ තමයි මනෝජ්ට තේරෙන්නේ එයා මේ බස් එකට නගින්දි අරගෙන ආපු බෑග් එක මේ වෙදි නැහැ කියලා. මනෝජ් ඊට පස්සේ අහනවා කන්ඩක්ටර්ගෙන් මේ බෑග් එක කොහෙද කියලා. නමුත් මනෝජ්ගේ ළඟ වාඩි වෙලා හිටපු ඒ ගැහැණු කෙනා එයාගේ බෑග් එක වගේ මනෝජ්ගේ බෑග් එක හොරෙන් අරගෙන බැහැලා. ඒ බෑග් එකේ තමයි ආච්චි අම්මා දුන්න සල්ලි වගේම මනෝජ්ගේ හැම දෙයක්ම තිබුණේ. කොහොම නමුත් ඔන්න මනෝජ්ට ඒ හැම දෙයක්ම මේ වෙදි නැති වෙලා. අන්න ඒක නිසා මනෝජ්ට දැන් හිතා ගන්නවත් බැහැ මෙතනින් එහාට මොකක්ද කරන්නේ කියලා. කොහොනත් උන් ඊට පස්සවට පෙන්නනවා මනෝජ් පහුවෙන දෙනකම් බලාගෙන ඉඳලා යනවා. DSP කෙනෙක් වෙන්න වෙනම exam එකක් තියෙනවා. ඒ exam එක හඳුන්වන්නේ PCS කියලා. ඒ exam එකට වෙනම class පැවැත්වෙනවා. ඒක ගැන අහන්න තමයි මනෝජ් මේ වෙලාවේදී යන්නේ. නමුත් ඔන්න මෙතනට ගියාට පස්සේ මනෝජ්ට දැනගන්න ලැබෙනවා අවුරුදු 3කට සම්පූර්ණයෙන් බඳවා ගැනීම මේ වෙදි නතර කරලා ආණ්ඩුව බංකොලොත් නිසා තමයි ඒ වගේ තීරණයක් අරගෙන තියෙන්නේ කියලා මෙතනින් කියනවා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ට දැන් හිතා ගන්නවත් බැහැ මෙතනින් එහාට මොකක්ද කරන්නේ කියලා. මොකද මනෝජ් මෙහෙට ආවේ කොහොම හරි DSP කෙනෙක් වෙන ඒ අදහසින්. නමුත් අවුරුදු 3කට මේ වෙදි බඳවා ගැනීම සම්පූර්ණයෙන් නතර කරලා ඒකත් මෙතනට ආවට පස්සේ තමයි මනෝජ්ට දැනගන්න ලැබුණේ. ඔනිට පස්සවට පේනවා මනෝජ්ට දැන් කැම කඩනවත් අතේ කීයක්වත් නැහැ. අන්න ඒක නිසා මනෝජ් කැම කඩයක් ළඟට වෙලා දවස් ගාණක් තිස්සේ බලාගෙන ඉන්නවා. බඩගින් නිවස ගන්න බැරිම තැන ඊට පස්සේ මනෝජ් මේ කඩේ අයිතිකාරයට ගිහින් කියනවා අනේ මහත්මයා මට කැම ටිකක් දෙන්න පුළුවන්ද? ඒ වෙනුවෙන් මම ඕනම වැඩක් කරන්න ලෑස්තියි කියලා. මනෝජ් දැක්කට පස්සේ මේ කඩේ මුදලාලටත් තේරෙනවා මේ කොල්ලා දවස් ගාණකින් කැම කාලා නැහැ කියලා. අන්න ඒක නිසා මුදලාලට දුක හිදිලා මනෝජ්ට කැම එකක් දෙනවා. ඔන්න දවස් ගාණකට පස්සේ තමයි මනෝජ් යන්තම් හරි කැම ටිකක් මේ විදිහට කන්නේ. ඉතින් මේ කඩේදී මනෝජ්ට හම්බ වෙනවා ප්‍රීතම් කියලා තවත් තරුණ පිරිමිලමෙක්. එයාත් මනෝජ් වගේම PCS exam එක ලියන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. නමුත් අවුරුදු 3කට ඒ exam එක සම්පූර්ණයෙන් නතර කරලානේ. අන්න ඒක නිසා දැන් ගෙදර යන්න වෙනව නේද කියලා ප්‍රීතම් මනෝජ්ගෙන් අහනවා. මනෝජ් ඊට පස්සේ ප්‍රීතම්ට කියනවා ආපහු ගෙදර යන්න නම් බැහැ. ආච්චි අම්මා ජීවිත කාලය තිස්සේ ඉතුරු කරපු සල්ලිත් මට දුන්නා. නමුත් ඒ සල්ලිත් මේ වෙද්දි මගේ ළඟ නැහැ. ඒව නැති වුණා. කොහොම හරි DSP කෙනෙක් වෙලා තමයි මම ආපහු ගෙදර යන්නේ. ඔයා දැන් මොකක්ද කරන්නේ කියලා. ඊට පස්සේ ප්‍රීතම් මනෝජ්ට කියනවා මම නම් ගෙදර යන්නේ නැහැ. මම දිල්ලි වලට යනවා. එහෙට ගිහින් මම UPSC exam එක ලියනවා කියලා. ඉතින් ඇත්තටම මනෝජ් දන්නේ නැහැ UPSC exam එක කියන්නේ මොකක්ද කියලා. ඊට පස්සේ ප්‍රීතම් පැහැදිලි කරලා දෙනවා මනෝජ්ට ඔයා DSP කෙනෙක් වෙන්න ආවේ. නමුත් UPSC exam එක ලියුවට පස්සේ IPS කෙනෙක්ම වෙන්න පුළුවන්. IPS කියන්නේ DSP තනතුරටත් වඩා උඩ තනතුරක් කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ට තේරෙනවා DSP කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන්න ආවට එතනට යන්න දෙන්න හැකියාවක් නැහැ. නමුත් එතනටත් වඩා උඩ තනතුරකට යන්න දැන් වෙනම ක්‍රමයක් තියෙනවා කියලා. ඒක තමයි UPSC exam එක. ඒක තියෙන්නේ දිල්ලිවල. ප්‍රීතම් කියන අලුතෙන් හම්බවුණු යාළුවා දැන් දිල්ලිවලට යන්න හදන්නේ. අන්න ඒක නිසා මනෝජ් ප්‍රීතම්ගෙන් ඉල්ලනවා අනේ මාවත් දිල්ලිවලට එක් කරගෙන යන්න පුළුවන්ද කියලා. කොහොනත් ඊට පස්සේ ප්‍රීතම් මනෝජ්වත් එක් කරගෙන යනවා දිල්ලිවලට. නමුත් දිල්ලිවලට ගිහින් UPSC exam එක ලියලා IPS කෙනෙක් වෙනවා කියන එක සෑහෙන අමාරු වැඩක් කියලා දිල්ලිවලට ගියාට පස්සේ මනෝජ්ට තේරෙනවා. ඒකට හේතුව තමයි ළමයින් ගොඩක් UPSC exam එක ලියන්න ඉදිරිපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි මේ විභාගයේ කොටස් 3ක් තියෙනවා. මුලින්ම තියෙන මූලික විභාගය, දෙවෙනියට තියෙන ප්‍රධාන විභාගය, ඊට පස්සේ
මනෝජ් හොඳින්ම දන්නවා මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධා වගේම ශ්‍රද්ධාගේ තාත්තා ඉස්සරහා
මේ නිලධාරණියට කියනවා ඔයා ඒ බොරු කියන්නේ මෝහන් අයියා මෙතන නෙවෙයිනේ ක්ලාස් ගියේ කියලා. ඉතින් මේ නිලධාරණිය බොරුවක් තමයි කියලා තියන්නේ කියලා ශ්‍රද්ධාට වගේම ශ්‍රද්ධාගේ තාත්තට තේරෙනවා. අන්න ඒක නිසා මේ දෙන්නා මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධා සහ ශ්‍රද්ධාගේ තාත්තත් එක්ක මෙතනින් පිටත් වෙලා යන්න තමයි හදන්නේ. නමුත් යන්න කලින් මනෝජ් ශ්‍රද්ධාට කියනවා අපිට එකටම ක්ලාස් පැවැත්වෙන නිසා අලුතින් ක්ලාස් කරන තැනක් අපි කොහොම හරි හොයාගමු. මොකක් හරි අවශ්‍යතාවයක් ඇති වුණොත් එහෙම මම ඉන්නේ පුස්තකාලේ. ඔයාට ඇවිල්ලා මාව මුණ ගැහෙන්න පුළුවන් කියලා. මනෝජ් කතා කරන විදිහෙම එයා අවංකව උදව් කරන්න තමයි උත්සාහ කරන්නේ කියලා ශ්‍රද්ධාට තේරෙනවා. අන්න ඒක නිසා පහෝනිදම ශ්‍රද්ධා එනවා මනෝජ් වැඩ කරන ඒ පුස්තකාලයට. නමුත් මේ වෙලාවේදී ඔන්න මනෝජ්ගේ අතේ තියෙන ඉංජිනේරින් සම්බන්ධ පොතක් ශ්‍රද්ධා දකිනවා. ශ්‍රද්ධා මේ වෙලාවේදී වරදවා තේරුම් ගන්නවා එහෙනම් මනෝජ් ඉංජිනේරින් සම්බන්ධ ඉගෙන ගන්න කෙනෙක් කියලා. ඒක එහෙම නෙවෙයි කියලා මනෝජ් පැහැදිලි කරන්න උත්සාහ කරනවා. නමුත් පුස්තකාලාධිපති වැඩක් සඳහා කතා කරන නිසා මනෝජ්ට ඒක හරියටම මේ වෙලාවේදී කියන්න ලැබෙන්නේ නැහැ. කොහොනත් ඊට පස්සේ ශ්‍රද්ධා තමන්ගේ විස්තර මනෝජ්ට කියනවා. මම සිවිල් සේවයට ආසයි ඒක නිසා තමයි මම දිසාපති කෙනෙක් වෙන්න ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ශ්‍රද්ධා එයාගේ ගෙවල් තියෙන තැන පවා මනෝජ්ට මේ වෙලාවේදී කියනවා. කොහොනත් උනිට පස්සේ අපිට පෙන්නනවා ශ්‍රද්ධා සහ මනෝජ් ක්ලාස් කරන වෙන තැනක් ගැන හොයා ගන්නවා. මේ දෙන්නා එකටම තමයි ක්ලාස් එකටත් යන්නේ. ඉතින් මේ විදිහට කාලය ගත වෙනවා. ශ්‍රද්ධා සහ මනෝජ් ගොඩක් හොඳ යාළුවන් බවට පත් වෙන්න ඒ තරම් වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම මනෝජ් අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව තමයි ආදර්ශයට ගන්නෙ. වීදි ලාම්පුවක් යට පාඩම් කරලා එයා ජීවිතය ජයගත්තානේ. අන්න ඒ විදිහටම තමනුත් මහන්සි වෙලා කොහොම හරි තමන්ගේ හීනෙට යන්න ඕනේ කියන කාරණය තමයි මනෝජ්ගේ හිතේ තියෙන්නේ. ඉතින් මේක ශ්‍රද්ධාත් දන්නවා. අන්න ඒක නිසාම ශ්‍රද්ධා අබ්දුල් කලාම්ගේ ජීවිත කතාව සඳහන් වෙලා තියෙන පොතක් මනෝජ්ට තෑග්ගක් විදිහට දෙනවා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා පහුවෙනිදා ක්ලාස් එකේදී සර් ඉංජිනේරින් සම්බන්ධ ප්‍රශ්නයක් අහනවා. ඉතින් ශ්‍රද්ධා තවමත් හිතාගෙන ඉන්නේ මනෝජ් ඉංජිනේරින් සම්බන්ධ ගොඩක් දේවල් දන්නවා කියලා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ්ට කියනවා ඔයා මේ ප්‍රශ්නෙට උත්තරේ දන්නවා නේද? ඒක නිසා නැගිටලා උත්තරේ කියන්න කියලා. ඉතින් ශ්‍රද්ධා සහ මනෝජ් මේ විදිහට කතා කර කර ඉන්න ආකාරය සර්ට ඇහෙනවා. සර් ඊට පස්සේ මනෝජ් නැගිටලා මේ ප්‍රශ්නෙට උත්තරේ අහනවා. නමුත් මනෝජ් මේ වෙලාවේදී සර්ට කියනවා මං ওই ප්‍රශ්නෙට උත්තරේ දන්නේ නැහැ කියලා. මෙච්චර කාලයක් තිස්සේ මනෝජ් Tamanට බොරු කළා වගේ හැඟීමක් තමයි මේ වෙලාවේදී ශ්‍රද්ධාගේ හිතට එන්නේ. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ් එක්ක තරහා වෙනවා. මනෝජ්ටත් කර කියාගන්න දෙයක් නැහැ. කොහොම නමුත් ඔන්න මනෝජ්ට තවත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා එයා වැඩ කරන පුස්තකාලෙන්. ඒක තමයි මේ පුස්තකාලේ අයින් කරන කඩදාසි විකුණලා මනෝජ් පුංචි ගාණක් හොයාගෙන තියෙනවා. ඒක ගැන ඔන්න දැන් තමයි පුස්තකාලාධිපති දැනගෙන තියෙන්නේ. අන්න ඒක නිසා පුස්තකාලාධිපති මනෝජ්ට බනින්න පටන් ගන්නවා. තමුසේ IPS කෙනෙක් වෙන්න ඉගෙන ගත්තට වැඩක් නැහැනේ. තමුසේ සම්පූර්ණයෙන් කරන්නේ හොර වැඩනේ. තමුසේ හොරෙක් නේ කියලා. එහෙම කියනවත් එක්කම මනෝජ්ට තරහ යනවා. මොකද මනෝජ් මේ වෙද්දි එයා කරන හැම වැඩක්ම අවංකව කරන කෙනෙක්. කොහොම හරි තමන්ගේ හීනෙට යන්නනේ මනෝජ් උත්සාහ කරන්නේ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී තමන්ට හොරා කියලා බැනපු පුස්තකාලාධිපතිට බනිනවා. අන්න ඒක නිසා මනෝජ්ට පුස්තකාලයේ මේ රස්සාව නැති වෙනවා. ඉතින් මෙතනින් පස්සේ මනෝජ් ගැන කිසිම විස්තරයක් කාටවත් ලැබෙන්නේ නැහැ. බොහොම අමාරුවෙන් ඔන්න ප්‍රීතම් මේ වෙද්දි හොයාගෙන තියෙනවා මනෝජ් ඉන්නේ කොහෙද කියලා. ප්‍රීතම් ඊට පස්සේ එතනට එනවා. ඉතින් ඇත්තටම මනෝජ් ඔන්න දැන් වැඩ කරන්නේ පිටිමෝලක. මෙතන තියෙන සද්දෙත් එක්ක මනෝජ් පාඩම් කරන්නේ කොහොමද කියලාවත් ප්‍රීතම්ට හිතා ගන්න බැහැ. ඊට පස්සේ මනෝජ් එයා පාඩම් කරන තැන පෙන්නනවා. අඩුමතරමේ එතන හිට ගන්නවත් ඉඩ නැහැ. මේක දැක්කට පස්සේ ප්‍රීතම්ටත් සෑහෙන දුකයි. මම හිතන්නේ ෆිල්ම් එක බලන ඔයාලට තේරෙනවා ඇති මනෝජ් යාගේ හීනෙට යන්න මොනතරම් දුකක් විඳිනවද කියලා. කොහොම නමුත් මනෝජ් මේ පිටිමෝලේ වැඩ කරන ගමන් බොහොම අමාරුවෙන් පාඩම් කරලා දෙවෙනි එක්සෑම් එකට, ඒ කියන්නේ මේන් එක්සෑම් එකට මුහුණ දෙනවා. ගොඩක් හොඳින් එක්සෑම් එකට මුහුණ දුන්න කියලා හිතුවට එක්සෑම් එක ඉවරනාට පස්සේ තමයි මනෝජ්ට තේරෙන්නේ එයාගේ අතින් ලොකු අත්තරද්දක් වෙලා තියෙනවා කියලා. මේ පේපර් එකේ එක තැනක අහලා තියෙනවා ටුවරිසම් ගැන. නමුත් ඒ වචනය මනෝජ් දැකලා තියෙන්නේ ටෙරරිසම් කියලා. අන්න ඒක නිසා මනෝජ් ඒ ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් දීලා තියෙන්නේ ටෙරරිසම් ගැන. ඒ දැන් කරන්න දෙයක් නැහැ. එක්සෑම් එක ඉවරයි. අන්න ඒක නිසා මනෝජ් මේ මේන් එක්සෑම් එකෙන් ෆේල් වෙනවා. ඉතින් මේ සිද්ධියෙන් පස්සේ මනෝජ් කාලයක් යනකම් එළියට එන්නේත් නැහැ. ඔන්න ඊට පස්සෙ අපිට පෙන්නනවා මනෝජ් එනවා ශ්‍රද්ධා ඒ ගෙදර හොයාගෙන ශ්‍රද්ධාත් එක්ක කතා කරන්න. නමුත් මේ ගෙදර ඉන්නේ වැඩ කරන මිනිස්සයා විතරයි. එයා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා ශ්‍රද්ධා එයාගේ පවුලේ වෙඩින් එකකට වෙනත් ප්‍රදේශයකට ගියා නේ කියලා. මනෝජ් ඊට පස්සේ මේ කෙනාගෙන් අහනවා මට ශ්‍රද්ධාට කතා කරන්න විදියක් තියෙනවද කියලා. ඊට පස්සේ මේ ගෙදර වැඩට ඉන්න මිනිස්සයා ශ්‍රද්ධාට කෝල් එකක් අරගෙන දෙනවා මනෝජ් එක්ක කතා කරන්න. මනෝජ් ඊට පස්සේ ශ්‍රද්ධාටත් කියනවා මේන් එක්සෑම් එක වෙනුවේ මම සෑහෙන මහන්සි වුණා. නමුත් එක වචනයක් වරදවා වටහා ගත්ත නිසා මම සම්පූර්ණයෙන් එක්සෑම් එක ෆේල් වුණා කියලා. ඊට පස්සේ ශ්‍රද්ධා මනෝජ්ට කියනවා ඔයා එහෙනම් ආපහු එක්සෑම් එකට පාඩම් කරන්න ඕනේ නේද? ඇයිවා මාව හොයාගෙන ආවේ කියලා. ඊට පස්සේ මනෝජ් තවදුරටත් හිතේ තියාගෙන ඉන්නේ නැතිව ශ්‍රද්ධාට කියනවා ශ්‍රද්ධා මං ඔයාට ගොඩක් ආදරේ. එකගෙන කියන්න තමයි මං ඔයාව මුණ ගැහෙන්න ආවේ කියලා. ඒත් මනෝජ් බලාපොරොත්තු වුණ ආකාරයට ශ්‍රද්ධාගෙන් යහපත් ප්‍රතිචාරයක් මේකට හම්බ වෙන්නේ නැහැ. ශ්‍රද්ධා මනෝජ්ට බනිනවා ඔයා ওই දේවල් ගැන හිතන්නේ නැතිව එක්සෑම් එකට පාඩම් කරන්න ආපහු මාව මුණ ගැහෙන්න ඉන්නත් එපා කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ට සෑහෙන දුකයි. අන්න ඒක නිසා මනෝජ් ගොඩක් දුකෙන් මෙහෙන් පිටත් වෙලා යන්න යනවා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා මනෝජ් හිත හදා ගන්න ඕන නිසා කාලෙකට පස්සේ ආපහු එනවා ගමට. ඉතින් ඇත්තටම දැන් මනෝජ්ගේ නංගිත් ලොකුයි. ඒ විතරක් නෙවෙයි මනෝජ්ගේ අයියත් මේ වෙද්දි වෙනම ප්‍රදේශයක වැඩ. එයාත් දැන් කාලෙකින් ගෙදර ඇවිල්ලා නැහැ කියලා නංගි හරහා මනෝජ්ට දැනගන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි ඔන්න
බොහොම සංවේදී කාරණයක් මනෝජ්ට නංගිගෙන් දැනගන්න ලැබෙනවා. මනෝජ් පොලිස් මහත්තයෙක් වෙනකම් බලාගෙන හිටපු මනෝජ්ගේ ආදරණීය ආච්චි අම්මා මේ වෙද්දි මිය ගිහින් එක ගැන දැනගත්තාට පස්සේ මනෝජ්ට සෑහෙන දුකයි. මනෝජ් ඊට පස්සේ ගිහින් අම්මත් එක්ක කතා කරනවා. අම්මා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා පුතේ ඔයා ඔයාගේ වැඩ ටික කරගන්න. අපිට දැන් ඉස්සර වගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අතේ මුදල් තියෙනවා කියලා. නමුත් තමන්ගේ හිත හදන්න ඕන නිසා අම්මා බොරු කියනවා කියන කාරණේ මනෝජ් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසාම මනෝජ්ට මේ වෙලාවේදී ඇඬෙනවා. කොහොම හරි තමන්ගේ හීනේ හැබෑ කරගන්න අදහසින් ගෙදරින් ගියාට ආපහු මනෝජ්ට එන්නෝනේ හිස් අතින්. ඒ විතරක් නෙවෙයි පෞලයාය පවා මේ විදි සෑහෙන දුකක් විඳිනවා කියන කාරණේ මේ විදි මනෝජ්ට තේරලා තියෙන්නේ. අන්න ඒක නිසා මනෝජ් ආපහු දිල්ලියට ගිහින් පිටිමෝලේ වැඩ පටන් ගන්නවා. මනෝජ් උපරිම මහන්සි වෙලා ගෙදර වියදමටත් හැම මාසෙම කීයක් හරි යවනවා. පිටිමෝලේ වැඩ කරලා ඉවරුණාට පස්සේ මනෝජ් පාඩම් කරනවා. ඉතින් මේ හැම වැඩක්ම ඉවරුණාට පස්සේ මනෝජ් දවසකට නිදාගන්නේ පැය දෙකකටත් වඩා අඩු කාලයක්. මනෝජ් තමගේ හීනේ හැබෑ කරගන්න මොනතරම් කට්ටක් කනවද කියන කාරණේ මම හිතන්නේ දැන් ඔයාලට තේරෙනවා ඇති. කොහොම නමුත් ඔන්න මනෝජ් මේ විදියට දුක් විඳිනවා කියන කාරණය මනෝජ්ගේ තාත්තා දැනගෙන තියෙනවා. අන්න ඒක නිසා මනෝජ්ගේ තාත්තා එනවා මනෝජ්ව බලන්න. මනෝජ් ඉන්න තැන දැක්කට පස්සේ මනෝජ්ගේ තාත්තාට ඇඬෙනවා. තාත්තා ඊට පස්සේ මනෝජ්ට කියනවා පුතුයාට මේ තරම් දුක් විඳින්න බෑ. ඒක නිසා මාත් එක්ක ආපහු ගමට යමු කියලා. නමුත් මනෝජ් එහෙම නිකම්ම හීනේ අත්හරින්න කැමති නැහැ. මනෝජ් ඊට පස්සේ තාත්තට කියනවා තාත්තේ මම දැනට පැරදිලා තමයි ඉන්නේ. නමුත් මම තවම පරාජය බාරගෙන නැහැ. කොහොම හරි මහන්සි වෙලා මගේ හීනයට යනවා. මේ විදිහේ දුක ගැන හිතලා තාත්තා දුක් වෙන්න යන්න එපා කියලා. කොහොනතිට පස්සේ මනෝජ් ආපහු දිගටම පාඩම් කරන්න පටන් ගන්නවා. කාලයකට පස්සේ මනෝජ්ට එදා කතා කරපු විදිය වැරදි කියලා තේරුම් ගත්ත ශ්‍රද්ධා ඇවිල්ලා මනෝජ්ව හම්බ වෙලා මනෝජ්ට කියනවා සමා වෙන්න කියලා. නමුත් මනෝජ් මේ විදි කල්පනා කරන්නේ ශ්‍රද්ධා ගැන නෙවෙයි. තව මාස දෙකකින් ආපහු මූලික එක්සෑම් එකට මනෝජ්ට ලියන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ශ්‍රද්ධාට කියනවා තව මාස දෙකකින් මගේ මූලික එක්සෑම් එක තියෙනවා. ඊට පස්සේ අපි කතා කරමු කියලා. ශ්‍රද්ධාට තේරෙනවා මනෝජ් මේ වෙද්දී මොන වගේ තත්වයකද ඉන්නේ කියලා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මෙතනින් පස්සේ මනෝජ්ට කරදර කරන්නේ නැහැ. පස්සවට පෙන්නනවා මාස දෙකකට පැවැත්තුන ඒ මූලික එක්සෑම් එකෙන් මනෝජ් උඩින්ම පාස් වෙලා කියලා ශ්‍රද්ධා මුලින්ම දැනගන්නවා. ශ්‍රද්ධා ඊට පස්සේ එනවා මනෝජ්ව හම්බ වෙන්න මනෝජ් වැඩ කරන ඒ පිටිමෝලට. ශ්‍රද්ධා ඊට පස්සේ මනෝජ්ට කියනවා ඔයා එක්සෑම් එකෙන් පාස් කියලා. ඉතින් මූලික එක්සෑම් එකෙන් Taman කොහොමත් පාස් වෙන බව මනෝජ් හොඳින්ම දන්නවා. නමුත් මේ වෙලාවේදී ශ්‍රද්ධා මනෝජ්ට කියනවා මනෝජ් ඇත්තටම ඔයා කොහොමද මෙතන පාඩම් කරන්නේ? ඊළඟට ඔයාට තියෙන මේ එක්සෑම් එක ඔයා තවදුරටත් මෙතන වැඩ කරන්න එපා. මගේ ළඟ සල්ලි ටිකක් තියෙනවා. මම ඒ සල්ලි ටික ඔයාට දෙන්නම්. ඔයා වෙනම තැනකට ගිහින් හොඳට පාඩම් කර කියලා. නමුත් ඇත්තටම මනෝජ්ගේට කැමති නැහැ. ගෙදර වියදම් ගැන බලන්නත් මනෝජ්නේ. අන්න ඒක නිසා තමයි මනෝජ් මේ තැන වැඩ නැති කරගන්න කැමති නැත්තේ. ඒ විතරක් නෙවෙයි මනෝජ් ආදර්ශයට ගන්නෙ අබ්දුල් කලාම් වනේ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ශ්‍රද්ධාට කියනවා අබ්දුල් කලාම් පාඩම් කළේ වීදි ලාම්පුවක් යට. නමුත් මට මෙතන වෙනම බල්බයක් තියෙනවා. ඒක නිසා මං ගැන හිතලා ඔයා දුක් වෙන්න එපා. මට මෙතන පාඩම් කරන්න ඕනෑටත් වඩා පහසුකම් තියෙනවා කියලා. ඔනිට පස්සවට පෙන්නනවා මනෝජ් ගොඩක් බලාපොරොත්තුත් එක්ක ඊළඟ එක්සෑම් එකට. ඒ කියන්නේ මේන් එක්සෑම් එකට මුහුණ දෙනවා. නමුත් රිසල්ට්ස් ආවට පස්සේ මනෝජ්ට දැනගන්න ලැබෙනවා එයා ආපහු මේන් එක්සෑම් එකෙන් ෆේල් කියලා. ඉතින් දැන් ඔයාලට තේරෙනවා ඇතිනේ මේ විදිහට මනෝජ් ෆේල් වුණ තුන්වෙනි වතාව තව එක වතාවයි මනෝජ්ට ඉතුරු වෙලා තියෙන්නේ. මේ වතාවේදී මූලික එක්සෑම් එක, මේන් එක්සෑම් එක ඊළඟට ඉන්ටර්වයුව එකත් පාස් වුණොත් විතරයි මනෝජ්ට කොහොම හරි එයාගේ හීනෙට යන්න හැකියාවක් ලැබෙන්නේ. නමුත් අවසාන අවස්ථාවේදී මේ හැම පියවරක්ම කම්ප්ලීට් කරගන්න බැරි වේද කියලා මනෝජ්ගේ හිතේ ලොකු බයක් තියෙනවා. මනෝජ් බයෙන් ඉන්නවා කියන කාරණය ශ්‍රද්ධාට තේරෙනවා. අන්න ඒක නිසා ශ්‍රද්ධා මේ වෙලාවේදී මනෝජ්ට කියනවා මනෝජ් ඔයා මට ආදරේ කියලා කිව්වා. ඒකට උත්තරේ මම අද දෙන්නා. මමත් ඔයාලට ගොඩක් ආදරෙයි. ඒක ගැන කිසිම සැකයක් හිතේ තියාගෙන ඉන්න එපා. මම කොහොමත් ඔයාගේ දොවට ඉන්නවා. ඒක නිසා මේ අවස්ථාවේදී කොහොම හරි මහන්සි වෙලා ඔයා එක්සෑම් එක පාස් වෙන්න කියලා. ඉතින් ඇත්තටම ශ්‍රද්ධා කියපු ඒ වචන ටික මනෝජ්ට ලොකු හයියක් වෙනවා. මනෝජ්ට පස්සේ කෙලින්ම එනවා අර මෝහන් කියන කෙනාව හම්බ වෙන්න. මෝහන් මේ වෙද්දී IPS කෙනෙක් වෙලා ඉන්නේ. මනෝජ් මෝහන්ව හම්බ වෙන්න ඇවිල්ලා කියනවා අයියේ මට ඔයාගේ උදව්වක් ඕනේ. මම මූලික එක්සෑම් එකෙන් පාස් වුණාට මේන් එක්සෑම් එක මම දෙවතාවක්ම ෆේල් වුණා. ඇත්තටම මම ෆේල් වෙන හේතුව මට හිතා ගන්නවත් බෑ කියලා. ඊට පස්සේ මෝහන් මනෝජ්ට කියනවා පැය 3ක් ඇතුළත ඔයා ප්‍රශ්න 20කට උත්තර දෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක ප්‍රශ්නයකට ඔයාට හම්බ වෙන්නේ විනාඩි 9ක් විතරයි. ප්‍රශ්නය කියවන්න, ප්‍රශ්නේ තේරුම් ගන්න, උත්තරේ සමරයිස් කරගන්න මේ හැම දෙයකටම ඔයාට ලැබෙන්නේ විනාඩි 9ක් විතරයි. ඒ වගේම ඔයා ඒ ප්‍රශ්නයට වචන 200කට වඩා වැඩි උත්තරයක් ලියන්න ඕනේ. ඔයාට පුළුවන් ද ඇත්තට මේ වැඩේ කරන්න කියලා. ඊට පස්සේ මනෝජ් මෝහන්ට කියනවා මට ඒ වැඩේ කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ මෝහන් උදාහරණයක් විදියට මනෝජ්ට කියනවා මෙන්න මේ කොලේ විනාඩි 9ක්
ගණනක් ඇතුළත ඔයා ඔයාගෙන වචන 200ක් ලියන්න කියලා. ඒක ඇත්තටම ලේසි අභියෝගයක් කියලා හිතලා මනෝජ් විනාඩි 9ක් ඇතුළත Taman ගැන වචන 200ක් ලියන්න උත්සාහ කරනවා. නමුත් විනාඩි 9ක් ඇතුළත මනෝජ්ට එයා ගැන ලියන්න ලැබෙන්නේ වචන 90කටත් වඩා අඩු ප්‍රමාණයක්. අන්න ඒක නිසා මෝහන් මේ වෙලාවේදී කෙලින්ම මනෝජ්ගේ මුණට කියනවා ඔයාට කවදාවත් මේන් එක්සෑම් එකෙන් නම් පාස් වෙන්න තියා හිතන්නවත් බෑ කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ටත් සෑහෙන දුකයි. මනෝජ් ඊට පස්සේ එනවා ගෞරවව හම්බ වෙන්න. ගෞරිත් මේ වෙලාවේදී මනෝජ්ට බඩින්න පටන් ගන්නවා. ගෞරි මනෝජ්ට කියනවා ඔයා පාඩම් කරනවට වඩා වෙනත් දේවල් කරනවා. මේ වතාවේදීවත් අනිත් දේවල් ගැන අමතක කරලා එක්සෑම් එක ගැන විතරක් හිතන්න. මේක තමයි ඔයාගේ හීනයට යන්න ලැබෙන අවසාන අවස්ථාව. ඔයා පාස් වුණොත් ඇත්තටම ඒක අපි පාස් වුණා වගේම තමයි. අපිටත් ගොඩක් සතුටුයි. ඒක නිසා මේ වතාවේදී අපිට උදව් කරන්න ඉඩ දෙන්න කියලා. ගෞරි කියන කතාව ඇත්ත කියලා මනෝජ්ට තේරෙනවා. අන්න ඒක නිසා ගෞරි දෙන ඒ උපදේශ මනෝජ් පිළිගන්නවා. ඔනිට පස්සෙ අපිට පෙන්නනවා මනෝජ් වෙනම බෝඩිමකට එනවා. මනෝජ්ට ගෞරි විතරක් නෙවෙයි ශ්‍රද්ධා පවා දැන් හැම උදව්වක්ම කරනවා. මනෝජ්ට කරන්න තියෙන්නේ පාඩම් කරන එක විතරයි. ඉතින් මනෝජ්ට උදව් කරන අතරතුරේදී ශ්‍රද්ධා නිකන් ඉන්නෙත් නැහැ. එයාගේ පාඩම් වැඩත් එයා කරගන්නවා. අන්න ඒක නිසාම ශ්‍රද්ධාටත් එයාගේ එක්සෑම් වලින් පාස් වෙන්න හැකියාවක් ලැබෙනවා. කොහොමනම් ඔන්න මේ විදිහට කාලය ගත වෙනවා. මනෝජ් මුලින්ම මූලික එක්සෑම් එකට මුහුණ දෙනවා. මූලික එක්සෑම් එකෙන් උන්න මනෝජ් උඩින්ම පාස් වෙනවා. නමුත් කලින් වතාවල් වගේම තමයි ප්‍රීතම් නම් මේ එක්සෑම් එකෙන් ෆේල්. කොහොම නමුත් ඔන්න මේ වෙලාවේදී මනෝජ් ඇවිල්ලා ප්‍රීතම්ගේ ෆෝන් එක ඉල්ලනවා ගෙදරට කෝල් එකක් ගන්න. නමුත් ප්‍රීතම්ට තරහ යනවා. මොකද ප්‍රීතම් එක්සෑම් එකෙන් පාස්ද ෆේල්ද කියන කාරණේවත් අඩුම තරමේ මනෝජ් ඇහුවේ නැහැ. අන්න ඒක නිසා ප්‍රීතම් මනෝජ්ට බනින්න පටන් ගන්නවා. උඹ UPSC කියන වචනේවත් දැනගෙන හිටියේ නැහැ. මම තමයි උඹව එක් කරගෙන ආවේ. අඩුම තරමේ මම එක්සෑම් එක පාස්ද ෆේල්ද කියලාවත් උඹ ඇහුවේ නැහැ. උඹ ඇවිල්ලා මගේ ෆෝන් එක ඉල්ලනවා නේද කියලා. ප්‍රීතම් ගොඩක් දුකෙන් කතා කරන්න කියලා මනෝජ්ට තේරෙනවා. කොහොමද ඊට පස්සේ මනෝජ් ප්‍රීතම්ගෙන් සමාව ඉල්ලලා ළඟ තියෙන කඩේට ගිහින් මුලින්ම කෝල් එකක් ගන්නවා ගෙදරට. ඊට පස්සේ ගොඩක් සතුටෙන් මනෝජ් ගෙදරටත් කියනවා අම්මේ මම මේන් එක්සෑම් එකනොත් පාස් වුණා කියලා. ඒක ඇහුවට පස්සේ මනෝජ්ගේ ගෙදරටත් ගොඩක් සතුටුයි. ඊට පස්සේ මනෝජ් මේ සතුරු ආරංචි ගැන කියන්න ශ්‍රද්ධාට කෝල් එකක් ගන්නවා. නමුත් ශ්‍රද්ධා මේ වෙද්දි ගෙදර නැහැ. ශ්‍රද්ධාගේ අම්මා තමයි ෆෝන් එක ආන්සර් කරන්නේ. ඔනිට පස්සවට පෙන්නනවා මේ දවසේ රෑ ශ්‍රද්ධාගෙන් කෝල් එකක් එනවා මනෝජ්ට. මේ වෙද්දි ඔන්න ශ්‍රද්ධා ඉන්නේ ලොකු ප්‍රශ්නයක. ඒකට හේතුව තමයි කවුරු හරි ශ්‍රද්ධාගේ තාත්තට කතා කරලා කියලා තියෙනවා ශ්‍රද්ධා මනෝජ් එක්ක යාළු වෙලා වැරදි ආකාරයට හැසිරෙනවා කියලා. ඇත්තටම ඒ දේ කිව්වේ කවුද කියලා ශ්‍රද්ධාට හිතා ගන්න බැහැ. ඒත් මනෝජ්ට අදහසක් තියෙනවා කවුද ඒ විදියට බොරුවක් කියන්නේ ඇත්තේ කියලා. ඊට පස්සේ මනෝජ් කෝල් එකක් ගන්නවා ප්‍රීතම්ට. ඒත් ඔන්න මේ වෙලාවේදී ප්‍රීතම්ගේ ෆෝන් එක ආන්සර් කරන්නේ පොලිසියෙන්. ඒකට හේතුව තමයි ප්‍රීතම් හොඳටම බීලා පාරේ පිසුනටලා තියෙනවා. අන්න ඒක නිසා පොලිසියෙන් ප්‍රීතම්ව මේ වෙදි අල්ලගෙන ගිහින්. කොහොමද ඊට පස්සේ මනෝජ් එනවා ප්‍රීතම්ව මේ වෙදි අල්ලගෙන ඉන්න ඒ පොලිස් ස්ටේෂන් එකට. ඊට පස්සේ මනෝජ් මෙතන ඉන්න පොලිස් නිලධාරියාගෙන් අහනවා මොන වගන්තේ යටතේද ප්‍රීතම්ව අත්අඩංගුවට ගත්තේ කියලා. ඒකට හේතුව තමයි මනෝජ් මේ වෙදි IPS කෙනෙක් වෙන්න තියෙන එක්සෑම් දෙකම පාස්. අන්න ඒක නිසා නීතිය කියන්නේ මොකක්ද කියන කාරණය හොඳින්ම මනෝජ් දන්නවා. ප්‍රීතම්ව අත්අඩංගුවට ගන්න තරම් වැරද්දක් ප්‍රීතම්ගේ අතින් වෙලා නැහැ කියන කාරණයක් මනෝජ් හොඳින්ම දන්නවා. අන්න ඒක නිසා මනෝජ් දන්න දේවල් කියලා මෙතන ඉන්න පොලිස් නිලධාරියාව බය කරලා ප්‍රීතම්ව මෙතනින් එළියට ගන්න සමත් වෙනවා. නමුත් ඊට පස්සේ මනෝජ් කරන වැඩේ තමයි ප්‍රීතම්ගේ ෆෝන් එක අරගෙන පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මනෝජ්ට හරියටම තහවුරු වෙනවා. අර විදියට ශ්‍රද්ධාගේ තාත්තට කතා කරලා බොරුවක් කියලා තියෙන්නේ වෙන කවුරුවත් නෙවෙයි ප්‍රීතම් තමයි කියලා. අර වෙලාවේදී ප්‍රීතම්ට මනෝජ් එක තරහක් ඇති වුණානේ. අන්න ඒක නිසා තමයි ප්‍රීතම් මේ වැඩේ කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔන්න තමගේ හොඳම යාළුවා මේ වගේ වැඩක් කරලා තියෙනවා කියලා දැනගත්තට පස්සේ මනෝජ්ට ප්‍රීතම් එක්ක ලොකු තරහක් එනවා. කොහොමවත් ඔන්න ඊට පස්සවල පෙන්නනවා ශ්‍රද්ධායි ගෙදර වෙන දේ. ඉතින් ඇත්තට මේ වෙද්දී ශ්‍රද්ධාගේ අම්මයි තාත්තයි ශ්‍රද්ධාව හිර කරන්න උත්සාහ කරනවා. නමුත් ශ්‍රද්ධා ඇත්තම තත්ත්වය අම්මටයි තාත්තටයි පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඊට පස්සවල පෙන්නනවා මේ විදියට මාසික කාලයක් ගත වෙනවා. ශ්‍රද්ධාත් එක්සෑම් වලින් පාස් වෙලා ඔන්න එයා දැන් උපදිසාපති කෙනෙක් වෙලා තියෙනවා. ශ්‍රද්ධා එනවා මනෝජ්ව හම්බ වෙන්න. ශ්‍රද්ධා මේ විදියට සාර්ථක වෙලා ඉන්නව දැක්කට පස්සේ මනෝජ්ටත් සෑහෙන සතුටුයි. කොහොම නමුත් ඔන්න මනෝජ්ගේ වැඩ තවම ඉවර නැහැ. මනෝජ්ට තියෙනවා අවසාන ඉන්ටර්වයුව එක. අන්න ඒක නිසා ශ්‍රද්ධා මනෝජ්ව මුලින්ම එක් කරගෙන යනවා සැලුන් එකකට. ඊට පස්සේ මනෝජ් කොණ්ඩේරැවුල කපාගෙන ශ්‍රද්ධා එක්ක මුලින්ම එනවා ප්‍රීතම්ව හම්බ වෙන්න. මොකද මනෝජ් මේ තැන ඉන්න ප්‍රීතම් ලොකු හේතුවක් වුණා. ප්‍රීතම්ගේ අතින් පුංචි වැරද්දක් වුණා. ඒකට මනෝජ් තරහ වුණා. නමුත් ඒ තරහ මේ වෙදි මනෝජ්ගේ හිතේ නැහැ. අන්න ඒක නිසා මනෝජ් මේ වෙලාවේදී ප්‍රීතම්ට ඇවිල්ලා හැම දෙයකටම ස්තුතියි කියලා කියනවා. ඊට පස්සේ මනෝජ් ශ්‍රද්ධා එක්කම පිටත් වෙලා යන්න හදන්නේ ඉන්ටර්වයුව එකට. නමුත් මේ වෙලාවේදී ඔන්න ශ්‍රද්ධා මනෝජ්ගේ අතට ලියුමක් දෙනවා. මනෝජ් මේක දැන්ම බලන්න තමයි හදන්නේ. නමුත් ශ්‍රද්ධා කියනවා දැන්ම බලන්න එපා. ඔයාගේ වැඩට ඉවරුණාට පස්සේ ඔයා මේ ලියුම බලන්න කියලා. කොහොනත් ඔනිට පස්සේ වල පෙන්නනවා මනෝජ් ඉන්ටර්වයුව එක සඳහා පිටත් වෙලා යනවා. මුලින්ම මනෝජ්ට ටික වෙලා මෙතන ඉන්න සිද්ධ වෙනවා. ඇත්තට මනෝජ් ඉන්නේ ලොකු කම්පැනියකින්. එක්සෑම් දෙකම පාස් වුණාට මේ ඉන්ටර්වයුව එකෙන් ෆේල් වුණොත් එහෙම තමන්ගේ හීනය සම්පූර්ණයෙන් නැති වෙලා යනවා කියන ඒ බය මනෝජ්ගේ හිතේ තියෙනවා. අන්න ඒක නිසා තමයි මනෝජ් මේ වෙලාවේදී කම්පැනියෙන් ඉන්නේ. කොහොනත් ඔන මේ වෙලාවේදී මෙතන ඉන්න නිලධාරියෙක් මනෝජ්ට කතා කරනවා. මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් එහෙම ඔක්කොම හරිද කියලා පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී මෙතන ඉන්න නිලධාරියාට තේරෙනවා මනෝජ් 12 වසර මුලින්ම ෆේල් වෙලා තියෙනවා. පස්සේ
තමයි අඩු ලකුණු ගානකින් යන්තම් පාස් වෙලා තියෙන්නේ කියලා. ඒක නිසා මනෝජ් මේ ඉන්ටර්වයුව එකෙන් අනිවාර්යෙන් ෆේල් වෙයි වගේ කෝණකින් තමයි මේ නිලධාරියා මනෝජ් දිහා බලන්නේ. මනෝජ්ටත් ඒක තේරෙනවා. කොහොම නමුත් ඔන්න මෙතන ඉන්න වෙන කෙනෙක්ට මනෝජ්ව වාර දෙනවා ඉන්ටර්වයුව එක තියෙන තැනට එක් කරගෙන යන්න කියලා. ඒක නිසා මනෝජ්ව එක් කරගෙන යන අතරතුරේදී මනෝජ්ට කියනවා අනිවාර්යෙන් ජජ් බෝඩ් එක ඔයා 12 වසර මුලින්ම ෆේල් වුනේ ඇයි කියලා ප්‍රශ්න කරයි. ඒ වෙලාවේදී ඇත්තම කියන්න යන්න එපා. ආච්චි අම්මගේ හැරි කමක් නැහැ. මල ගෙදරක් තිබුණ නිසා ෆේල් වුණා කියලා කියන්න. වෙනත් කිසිම දෙයක් කියන්න යන්න එපා. මගේ අත්දැකීමෙන් මම මේ කියන්නේ. එහෙම වුණොත් නම් අනිවාර්යෙන් මේ ඉන්ටර්වයුව එකෙන් ඔයා ෆේල් වෙනක ෆේල් වෙනවම තමයි. ඒක නිසා බොරු උත්තරයක් දෙන්න කියලා. එහෙම කියද්දී මනෝජ්ගේ හිතේ තියෙන බය තවත් වැඩි වෙනවා. කොහොම නමුත් ඔන්න මනෝජ්ව ඇරලවනවා ජජ් බෝඩ් එකේ ඉන්න තැනට. ජජ් බෝඩ් එකේ ඊට පස්සේ මනෝජ්ට වාඩි වෙන්න කියලා මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් ටික මුලින්ම පරීක්ෂා කරලා බලනවා. මෙන්න මේ වෙලාවේදී අර එළිය හිටපු කෙනා කියපු ආකාරයටම මනෝජ්ගේ සර්ටිෆිකේට්ස් ටික පරීක්ෂා කරලා බලනවා. ජජ් බෝඩ් එකට තේරෙනවා මනෝජ් මුලින්ම 12 වසර ෆේල් වෙලා තියෙනවා. පස්සේ තමයි යන්තම් අඩු ලකුණු ගානකින් මනෝජ් 12 වසර පාස් වෙලා තියෙන්නේ කියලා. අන්න ඒක ගැන මුලින්ම මනෝජ්ගෙන් ප්‍රශ්න කරනවා. ඉතින් මේ වෙලාවේදී මනෝජ්ට එළිය කියපු කෙනා දේවල් මතක් වෙනවා. මේ වෙලාවේදී බොරුවක් කිව්වනම් ඇත්තටම මේක ඒ තරම් ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් මනෝජ් මේ වෙලාවේදී බොරුවක් කියන්න යන්නේ නැහැ. ඇත්තම සිද්ධිය කියනවා. ඉස්කෝලේ ගුරුවරු උගන්වන්නේ නැහැ. ඒක නිසා එක්සෑම් එකට කොපි කරන්න ඉඩ දෙනවා. නමුත් මනෝජ් මුල්ම වතාවට එක්සෑම් එකට ලියද්දී ඒ අවස්ථාව නැති වුණා. DSP දුෂ්‍යන්ත ඇවිල්ලා ඒ හැම දෙයක්ම අල්ලගත්තා. මෙන්න මේ හැම කාරණයක්ම මේ වෙලාවේදී මනෝජ් ජජ් බෝඩ් එකට කියනවා. ඒක ඇහුවට පස්සේ ජජ් බෝඩ් එකේ මූණත් අවුල් වෙලා යනවා. ඊට පස්සේ ජජ් බෝඩ් එකේ මනෝජ්ට ටිකකට එළියට යන්න කියලා කියනවා. මනෝජ් ඊට පස්සේ එළියට එනවා. මනෝජ් දැන් කලින්ටත් වඩා ලොකු කම්පැනි එකකින් ඉන්නේ. නමුත් මේ වෙලාවේදී මනෝජ්ට මතක් වෙනවා ශ්‍රද්ධා බලන්න කියලා දුන්න ඒ ලියුම. මනෝජ් ඊට පස්සේ මේ ලියුම දිගහැරලා බලනවා. මේ ලියුමේ ශ්‍රද්ධා ලියලා තියෙනවා. මනෝජ් ඔයා IPS කෙනෙක් වුණත් නැතත් මම හැමදාමත් ඔයාට ආදරේ. ඔයාට IPS කෙනෙක් වෙන්න බැරි වුණොත් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි දෙන්න අර පිටිමෝල කරගෙන පාඩුවේ ජීවත් වෙමු කියලා. ශ්‍රද්ධාගේ මේ වචන ටික කියවනවත් එක්කම මනෝජ්ගේ හිතට ලොකු සහනයක් දැනෙනවා. කොහොම නමුත් ඔන්න ටික වෙලාවකට පස්සේ ආපහු ජජ් බෝඩ් එක මනෝජ්ට කතා කරනවා. කලින් වගේ නෙවෙයි මනෝජ් ගොඩක් නිදහසේ තමයි මේ වෙලාවේදී ජජ් බෝඩ් එක අහන ප්‍රශ්නවලට උත්තර දෙන්නේ. ඉතින් ජජ් බෝඩ් එක මේ වෙලාවේදී මනෝජ් ගෙන් අහනවා 12 වසර ෆේල් වුණ එක ගැන ඔයාගෙන් අහද්දී ඔයාට ඒ වෙලාවේදී අපිට බොරු කියන්න තිබුණා නේ? ඇයි ඔයා බොරුවක් කියන්නේ නැතිව ඇත්තම කිව්වේ කියලා. ඊට පස්සේ මනෝජ් ජජ් බෝඩ් එකට කියනවා මං ඒ ආකල්පය හදාගත්තේ සෑහෙන මහන්සි වෙලා. 12 වසර එක්සෑම් එක මුලින්ම ලියද්දි විතරයි ඒ ප්‍රශ්නේ ඇති උනේ. ඊට පස්සෙත් ළමයින් කලින් ආකාරයටම කොපි කරලා තමයි උත්තර ලිව්වේ. ඒත් මම කිසිම ආකාරයක හොරයක් වංචාවක් කරන්න ගියේ නැහැ. මට පුළුවන් විදියට මම පාඩම් කරලා එක්සෑම් එක ලිව්වා. ඒක නිසා අනිත් ළමයින්ට වඩා අඩු ලකුණු ගාණක් තමයි මට හම්බ වුනේ. නමුත් ඇත්තටම ඒ අඩු ලකුණු ගාණ මට ලැබුණට මම ගොඩක් සතුටු වුණා. මොකද මම මගේ මහන්සියෙන් තමයි ඒ ලකුණු ටික හරි ගත්තේ කියලා. මොනවා වුණත් මනෝජ් ඇත්තම කතා කරන කෙනෙක් කියලා ජජ් බෝඩ් එකට තේරෙනවා. කොහොනද ඊට පස්සේ මනෝජ් තවදුරටත් ජජ් බෝඩ් එකට කියනවා අපේ රටටත් වෙලා තියෙන මේකම තමයි. ජනතාව උගත් බුද්ධිමත් වෙන එකට නායකයන් කැමති නැහැ. මොකද ජනතාව බුද්ධිමත් වුණොත් එහෙම නායකයන්ටම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ කියලා. කොහොනද ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මනෝජ්ට ඉංග්‍රීසි වචනයක් එක්කම කියනවා ඔයා මේකට ගැලපෙන්නේ නැහැ කියලා තමයි අපිට තේරෙන්නේ කියලා. ඇත්තටම ඉංග්‍රීසි වචනේ තේරුම මනෝජ් දන්නේ නැහැ. නමුත් මනෝජ්ට මේ වෙලාවේදී ජජ් බෝඩ් එක මොන වගේ දෙයක්ද අදහස් කළේ කියලා තේරෙනවා. ඊට පස්සේ ජජ් බෝඩ් එකට මනෝජ් කියනවා නැහැ මම මේකට ගැලපෙනවා කියලා. ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මනෝජ්ට කියනවා එහෙම කියලා හරියන්නේ නැහැ. ඔයා මේකට ගැලපෙනවා කියලා ඔප්පු කරලම් පෙන්නන්න කියලා. ඊට පස්සේ මනෝජ් ටිකක් කල්පනා කරලා ජජ් බෝඩ් එකෙන් වතුර වීදුරුවක් ඉල්ලනවා. ඉතින් ඇත්තටම මෙතන වතුර වීදුරුවක් තියෙනවා. ඒ වතුර වීදුරුව දුන්නට මනෝජ් ගන්නේ නැතිව ජජ් බෝඩ් එකෙන් ආපහු ඉල්ලනවා මට වෙනත් කෝප් එක දාපු වතුර ටිකක් ගන්න පුළුවන්ද කියලා. නමුත් ජජ් බෝඩ් එකෙන් ඊට පස්සේ මනෝජ්ට කියනවා කෝප්පේ මොකක් වුණත් තියෙන්නේ පිරිසිදු වතුරනේ කියලා. ඉතින් ඇත්තටම මනෝජ් හයිලයිට් කරන්න උත්සාහ කරපු පොයින්ට් එකත් ඒකම තමයි. කෝප්පේ මොකක් වුණත් ඇතුලේ තියෙන්නේ පිරිසිදු වතුරනේ. අන්න ඒ විදිහටම මේ ප්‍රශ්නය ගැනත් හිතනවා නම් මනෝජ් කියන්නේ මේකට ගොඩක් සුදුසු කෙනෙක් කියලා තමයි මනෝජ් මේ වෙලාවේදී ජජ් බෝඩ් එකට ඔප්පු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මනෝජ් පැහැදිලි කරන්න උත්සාහ කළේ මොකක්ද කියලා ජජ් බෝඩ් එකට තේරෙනවා. නමුත් තවමත් ජජ් බෝඩ් එකට මනෝජ් ගැන කිසිම පැහැදීමක් නැහැ. ඊට පස්සේ ජජ් බෝඩ් එක මනෝජ් ගෙන් අහනවා මේකෙන් සිලෙක්ට් උනේ නැති වුණොත් එහෙම ඔයා මොන වගේ දෙයක්ද කරන්නේ කියලා. ඊට පස්සේ මනෝජ් hina වෙලා ජජ් බෝඩ් එකට කියනවා කිසිම ප්‍රශ්නයක් නැහැ මැඩම්, මේකෙන් සිලෙක්ට් උනේ නැත්තම් මම ස්කූල් ටීචර් කෙනෙක් හරි වෙනවා. අරමුණට යනකම් මම මගේ ගමන නතර කරන්නේ නැහැ කියලා. කොහොනද ඊට පස්සේ ජජ් බෝඩ් එකෙන් මෙන්න මේ විදියට ඉන්ටර්වයුව එක ඉවර කරනවා. ඔනිට පස්සේ අපිට පෙන්නනවා ඉන්ටර්වයුව එකේ රිසල්ට්ස් ඇවිල්ලා. ශ්‍රද්ධා බලෙන්ම වගේ තමයි මනෝජ් එක් කරගෙන රිසල්ට්ස් බලන්න එන්නේ. මොකද මනෝජ් හොඳින්ම දන්නවා ඉන්ටර්වයුව එකෙන් කීයටවත් එයා පාස් වෙන්න විදියක් නැහැ කියලා. මොකද ජජ් බෝඩ් එකට ඕන විදියට නෙවෙයි මනෝජ් උත්තර දුන්නේ. අන්න ඒක මනෝජ් හොඳින්ම දන්නවා. නමුත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ශ්‍රද්ධා රිසල්ට්ස් බැලුවට පස්සේ මොන වගේ දෙයක්ද වෙලා තියෙන්නේ කියලා. ඉන්ටර්වයුව එකෙන් ෆේල් වෙයි කියලා මනෝජ් හිතාගෙන හිටියට මනෝජ් උඩින්ම ඉන්ටර්වයුව එකෙන් පාස්, ඒ කියන්නේ ඔන්න අවසානයේදී මනෝජ් සමත් වෙලා තියෙනවා කොහොම හරි එයාගේ හීනය හැබෑ කරගන්න.
ඇත්තටම මනෝජ්ගේ ඉන්ටර්වයුව එක ඉවරනාට පස්සේ මනෝජ් ගැන ජජ් බෝඩ් එක කතා වෙලා තියෙනවා. මනෝජ් කිසිසේත්ම මේකට ගැලපෙන්නේ නැහැ කියලා ජජ් බෝඩ් එකේ කිහිප දෙනෙක් හිතාගෙන හිටියට එතන හිටපු අනිත් ජජ් බෝඩ් එකේ අය කියලා තියෙනවා. විභාග ලියලා ෆිල්ටර් කරලා ගන්න බැරි විදිහේ ගොඩක් ක්වොලිටීස් මනෝජ් ළඟ තියෙනවා. අන්න ඒක නිසා මනෝජ් වගේ කෙනෙකුත් මේ ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න ඕනේ කියලා. අන්න ඒක නිසා තමයි ජජ් බෝඩ් එක මනෝජ්ව ඉන්ටර්වයුව එකෙන් පාස් කරලා තියෙන්නේ. කොහොනත් ඔන්න මේ වෙලාවද අපිට පේන්නනවා අර ක්ලාස් කරන ආයතනයේ නිලධාරිනිය ඇවිල්ලා මනෝජුත් ඒ ක්ලාස් එකට ඇවිල්ලා තමයි සමත් වුනේ කියලා ෆොටෝස් ගන්න උත්සාහ කරනවා. නමුත් මනෝජ් එකට කැමති වෙන්නේ නැහැ. මොකද මනෝජ් මේ තැනට ආවේ කිසිම හොරයක් බොරුවක් වංචාවක් කරන්නේ නැතිව. එහෙම බොහොම අමාරුවෙන් හීනයක් හැබෑ කරගෙන අවසාන මොහොතේදී නිකම් මේ වගේ බොරු දේවල් කරන්න ඕනේ නැහනේ. කොහොනත් ඔන්න ඊට පස්සේ අපිට පේන්නනවා මනෝජ් IPS කෙනෙක් විදියටම එනවා. එයාගේ ශ්‍රද්ධගේ වෙඩින් ඉන්විටේෂන් එක මුලින්ම DSP දුෂ්යන්ත බාර දෙන්න. DSP දුෂ්යන්තත් මේ වෙලාවේදී මනෝජ්ට සැලියුට් කරන්න වෙනවා. මොකද මනෝජ් කියන්නේ IPS කෙනෙක් නේ. නමුත් ඇත්තටම දුෂ්යන්ත මතක නැහැ මනෝජ් කියන්නේ කවුද කියලා. මනෝජ් ඊට පස්සේ මේ තැනට එන හීනය පටන් ගන්න දුෂ්යන්ත හේතුන ඒ සම්පූර්ණ සිද්ධිය කියනවා. ඒක ඇහුවට පස්සේ දුෂ්යන්ත ගොඩක් සතුටුයි. දුෂ්යන්ත ඊට පස්සේ මනෝජ්ව බදා ගන්නවා. ඔන්න මේ ෆිල්ම් එකේ අවසානට අපිට පෙන්නනවා මනෝජ්ගේ සහ ශ්‍රද්ධාගේ වෙඩින් එක ගන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ෆිල්ම් එකේ අවසානට අපිට පෙන්නනවා ඇත්තම මනෝජ්ගේ සහ ශ්‍රද්ධාගේ ෆොටෝස්. කොහොමනත් ඔන්න ඔය විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව ඉවරුනේ. මේක නිකම්ම ෆිල්ම් එකක් විතරයි නේ කියලා අමතක කරලා දාන්න අපිට බෑ. මොකද මේක අපේ අසල්වැසි රටේ ඒ කියන්නේ ඉන්දියාවේ සිද්ධ වුණ සත්‍ය සිදුමක් ඔස්සේ නිර්මාණය කරපු සුපිරිම ෆිල්ම් එකක්. ගොඩක් දුප්පත් පවුලක හිටපු මනෝජ් එයාගේ හීනය හැබෑ කරගත්තේ කොහොමද? අසාර්ථක වෙලා බැරිම තැන මේක අතහරින්න ඕනේ කියලා හිතුන වෙලාවෙදි මනෝජ් කලේ ආපහු රීස්ටාර්ට් කරපු එක. අන්න ඒ විදිහට රීස්ටාර්ට් කරපු නිසාම මනෝජ්ට අවසානයේදී හැකියාවක් ලැබුණා එයාගේ හීනය කොහොමරි හැබෑ කරගන්න. අතහරින්න ඕනේ කියලා හිතුන වෙලාවෙදි මනෝජ් උත්සාහය අත්හරින්නේ නැතිව රීස්ටාර්ට් කරපු නිසා එයාගේ හීනයට යන්න හැකියාවක් ලැබුණා. එහෙනම් මේ ෆිල්ම් එක බලන ඔයාටත් ආපහු රීස්ටාර්ට් කරන්න කාලේ හරි නේද? තවදුරටත් උත්සාහ කරලා තේරුමක් නැහැ. මෙතනින් එහාට යන්න බැහැ කියලා හිතාගෙන හිටියට ආපහු රීස්ටාර්ට් කළොත් එහෙම තමන්ගේ හීනයට යන්න පුළුවන් කියන කාරණය දැන් ඔයාට තේරුණා නේද? එහෙනම් ඇයි තවත් බලාගෙන ඉන්නේ? දැන්ම රීස්ටාර්ට් කරන්න. ඔයාගේ හීනය හැබෑ කරගන්න. ඒ තරම් වැඩි දවසක් යන එකක් නැහැ. ඉතින් අද ෆිල්ම් එක කොහොමද? අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙවෙයි මේ වගේ සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආපු අපේ Inside Cinemax YouTube channel එකව තවම subscribe කරලා නැත්නම් ඔන්න පහලින් subscribe button එක පේන්න තියෙනවා. අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා ඊට හැපැත්තෙන් තියෙන bell icon එකත් click කරලා තියාගෙන ඉන්න කියලා මේ වෙලාවදී හැමෝටම ආදරෙන් මතක් කරනවා. එහෙනම් තවත් සුපිරිම ෆිල්ම් එකකින් ඉක්මනටම හම්බෙමු. හැමදාමත් කියනවා වගේ Cinemaxers, we will meet again.